දර ඉන්නයි හිත කියන්නේ ඒ හුරතලේට ලෝබ වෙලා. මංචුලා කුමාරි කියනවට වඩා ඇවහඳු නන්නේ ඕලු කිව්වමයි. ඒ තරමටම ඕලු හරහ ඇයට ප්‍රේක්ෂික ආකර්ශනයක් ආදරයක් ලැබිණි. ඇගේ අහිංසක හිනාවට ලයාන්විත ආමාන්ත්‍රණයට එකල තරුණියෝ පෙබබැන්දෝය. තමන්ට ලැබුණු ආදරය එලෙසින්ම තබා ගනිමින්. සිය රංගඩ දිවියට විර අමයක් දුන් මේ අහිංසකා විය පසුගේ අවුරුදු කාලේ නැවතත් ඇයටම උරුම නර්ථන කෞුශාල්ලෙද රැගෙන පුංචි තිරේ දකින ලැබිණ. ඇගේ කලාජී විතේ පිළිබඳවත් ආදරණය පවුල පිළිබඳවත් ඕලු අපිත්තක කතා කළේ මේ විදිහයටයි. ඔබ කලාවට දුන් විරාමයට තිතතබල වගේ පසුගේ කාලේදි මම නිර්මාණයකට දායක වනා. නිවන්ත ප්‍රසාරගේ සිහින ගෙනෙන කුමාරිය කියලා. ඒ හිරු නාලිකාව විකාශනය වෙනවා ෝර බේරගත් නිර්මාණවලට සම්බන්ධ වනත් පූර්ණ කාලීනව රංගනය යෙ දෙන්න කිසිම අදහසක් නැහැ. ඔබව ප්‍රේක්ෂකෝ අඳුනාගත් ඕලු නැවත විකාශණය වෙනවා ැ ඕලු ලදදි මොවාගේහැඟීමක්ද තියන්නේ ඒ දැනෙන සතුට වචනයෙන් විස්තර කරන අමාරුයි. විශේෂයෙන් ප්‍රසිද්ධ චැල්ල එකක අවරුදු දහයකටත්වඩ වැඩි පැරණි නාට්‍යයක් මෙලෙසනවත විකාශනය වීමයට සම්න්ධ වෝ ශිල්පිනියයක් ලෙස ම හිතනවා ඒ ලොකු භාසනාවක් කියලා. වර්තමානයේ සිටිනවා ඕලු නොබලපු පිරිසක් ඒ අයත් බලනවා ඒ අය කතා කරනවා මේ ගැන විශේෂමදේ මට ඔලු ලෙස ආමාන්ත්‍රණය කරත් මගේ බබාලට තේරුමක්නෑ ඇයි අම්මට ඔලු කියන්න කියලා නමුදැ. උපහයිනියයන විට ඕලුත් බරනවා දැන් අර දන්නවම්ම ඌලු කියලා. නැවත පූර්ණ කාලීනව රංගනය නියලෙන් අදහසක් නැද්ද ප්‍රධානත්තම දේ තමයි බබාලා දෙන්න. දුවට තාම අඔවුරුදු දෙකහමාරයි ඇබිනොලි පුතාට අවුරුදු පහමමාරයි ඔහු ඕලිත ඒ ආදරේයට දැන් හුරු වෙලා ඒ හුරතලේට තියෙන ලෝබකමත් එක ගෙදරට වෙලා ඉන්නමයි හිත කියන්නේ නමුත්මා යම් නිර්මාණයකට මට සාධාරණය කළ හැකිනම් ඒ ගුණාත්මක අගයක් ඇැති එකක් නම්මම් භාරගන්නවා ඔබ ගද ඒ ඔබට මේ ගමනට කොතරම් පිටු වහල කුණාද මගේ පාසල නුගේ ගොඩ අනුලා විද්‍යාලයි පාසලෙන් ලැබු දැනම විශේෂයි. පාසල් කාලයේ දීත්මා නර්ථන පැත්තෙන් ොම ඉදිරියෙන් හිටිය එඒ නර්ථන ගුුවර බොහෝම ආදරෙන් මතක් කරනවා. ඉන් පස කුල සිරි බුදවත්ත රංගනායතනෙන්දමං ඉදිරිටවා. දයාන එල්ලම් පිටිය මහත්මියය මේ සෑමදිනාම මතක් කළ යුතුයි. ඒ වගේ මජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිපලොමාව හා කලා මාධ්‍ය බාහිර උපාදී හැදෑරුවා. පදමිනිරාමණ ක මහත්මීයටතේ රපලාවානය ඩිප්ලෝම හදඇරුවා ඒ ලැබුණු අධ්‍යාපනය හා අත්දැකින් මගේ නිර්මාණ වැලදි මා බොහෝසයින් යොදා ගත්තානිලියක් විහටමං හිතනවා අධ්‍යාපනය බොහොම වැදගත් කියලා. හැසිරීමට කතාවට අපේ දැනුම වැදගත්. අධ්‍යාපනය තුළින් ශක්තිමත් වෙන එක බොහොම වැදගත්. අවරුදු කාලේ ඔබේ අපූරර්ණ නර්ථනාංග බොහොමයක්ම දටුව අුරදු කාලේ තිබුණු වැඩස්ටන් හාමා නර්ථනන් සම්බන්ධ වනා. ඒ වැඩිතාමය ඉහල ප්‍රතිචාර ලැබුණ දෙරන නාලිකාව විශය බු චැපියන්ස්තා වැ. හට කට කාලයයක් තුළ ම විසින්ම නිර්මාණය කළ නර්තනය සහමට බොහෝ දෙනක්ගේ හොඳ ප්‍රතිචාර ලැබුණා ඒ වගේම සවර්නවාහිනී නාි කාව ආබාධිතරාණ ේවන් සඳහා ඉදිරිපත් කළ නර්ථනය ඒ මට ලොක ගෞරවයක් මගේ තින් බිරිගේ ස්වර්ණවාහිනී නාලි කාවයි මාව හඳුනාගන්න ඒ හාර සූති සියලු දෙනාට මාව යාලිත් මෙවැදිදේ සඳහහා සම්බන්ධ කරගැනීම වෙනුවෙන් ඒ වගේ සුරජ් මප සමග සඳතතිය ගීතයට නර්ථනයක් ඉදිරිපත් කලලා එත් ලස්සනට තිබුණ යටද හොඳ ප්‍රතිචා ලැබුණා ඔබසා සුර පගේ ුන්යෝගේ ඔබ දෙපලගේ තාත්වික රංගනය ේක්ෂක වැලද ගත්ත හරිම ආදරෙන්නේ ද මට ලැබුණ හොන්දම සහ ල ෙක් තමයි සුර ජයිය කියන්නේ. තරම් රංගණ දනත් පෙඩක්න ැ. තමයි සමඟ රංගනයේ යෙදන්නාට සහය නොදක් පනවන නමුත් සුරාජය කියන්නේ ඔහු තිරේ නොසිටන අව්‍යාව කුණත් චරිත නිරූපණය වෙනුවෙන් සහයෝගේ ලබාදන කෙනෙ එකේ නිසාම අපප දෙදෙනා තිරයට ඉතාම් හොඳින් ගැලපුා. අපට මගහැරෙන තැනපි කතා කලා ඇත්තටම ඕගල්ලකු සහයෝගයක් ලැබුණා. කලා ශේත්‍රයේ දිගු ගමනක්කා අයෙක් විදිහයටවාර්තමානයේ ටෙලිනාට්ටිකරනය හා කලා ශේෂත්‍රයේ සිදුපී ඇති වෙනස් කම් ගැන මොනවාදබට හිතෙන්නේ. ඒ දිගු වෙලාවක් කතා කරයුතු පුළල් මාර්ථකාවක්. තෙනවා හැමදිනාටම අඩු පාඩු තියවා නිර්මාණකරවාන්ගේ නිර්මාණවල ඇති ගුණාත්මක භාාවයද නැති තරම් බොහෝ හරසුන් නිර්මාණතර බොහෝම අතුලොස්සක් තමයි ප්‍රසස්ත මට්ටමක තියෙන්නේ සහර නිර්මාණ වල වචන හරිම සැර පරුෂයි. ගහ ගැනීම් මරාගැීම් වෙඩි තියෙන දර්ශන වගේ ඉතාම ප්‍රචන්්ඩ කාරී දර්ශන අඩංගුවෙලා තියෙනවා. පොඩි දරුවෙක් එක්ක බලන්න බැහැ. එවැනි නිර්මාණ. මේ සඳහා කලින් තිබුණ වාරණයන් දැන් ක්‍රියපනක වෙන්නේ නැතිදයන්න ප්‍රශ්නයමට තියෙනවා දවස පුාමහ. වෙලා අගදරයාන අයකුටත්රත්තු ව යකඩයකට වතුරදාන්නක් මෙ නිර්මාාණයක් බලලා සැනසන රැසවිනිින් හැකි වියයුතුයි ඒයි කලාවහර වියුත්තේ මේ විදිහට ගියොත් විදේශනාට්‍යවෙලට තවතවත් ඉඩ ලැබේවි පෙර නොබූ විරූ ලෙස සමාජමාද නිර්මාණ ප්‍රේක්ෂක අතරට ගෙන යන්න හොඳ මෙවෙලමක් වෙලා ඔබට කොහොමද ඒ දැන්න්නේඒ හොඳ වගේම නරක දෙකම තියෙනවා පිහෙකිී නැපල් ගෙඩියක් වගේම බෙල්ලකපන්නත් පුලුවන් තාක්ෂණය හා බැදුරු මෙවැනි මෙවලම් හොඳයි අපි ලෝකය සමග යායුතු ඒ ස මාජයට යහපතක් වන ආකාරයට හා සමාජයේ ප්‍රගමනයට දා එක වියයුතුයි එසේ නොබන අහිතකර දේට යම් වාරණයක් තිබිය යුතුයි. කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියා දක්වා ද තාක්ෂණයහා බැඳුන උපකරන භාවිතා කරනවා මේ ඉතාම පරිස්සමින් කළියයුත්තක්. ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරා කියලා අපිට ආරංචි විවාහ මංගල උත්සවහ වෙන තුත්්වවරට අවශ්‍ය විදේශ වි්‍යාසිතා එකතුවකින් නිර්මාණය වුණන මගේ ඕලු මනාලී විලාසිතා ගාරය ගැන ඔබ මේ කියන්නේ ඇත්තරම් මම විදේශ ංචරවලට යනවිට ඒදී මා සිද්ගත් ඇඳුම් විලා සිතාවන් තමයි මෙහිදීම අලවි කරන්නේ. ෑ ඇමරිකා වගේ රටවල්වල ඉතාම ලස්සර වෙලාසිතා තියෙනවා මේ කාලේ තුල ෑමට නොහැකි නිසා යම් පස බෑමක් තිබුණත් මුල් කාලේද මේ සඳහලොකු ඉල්ලුමක් තිබුණා. ඕලු අම්ම කෙනෙක් දැන් කොහොමද දරුව එක්ක ගෙවෙන ජීවිතය ලොකු සතුටක් වගේම ලොකු වගේ කියීම් තියෙනවා එයාලගේ මේ හුරතල් වයස ගෙවෙන්නේ. ඒ හුරතල එක්ක දවස ගවෙනවා තේරෙ ැහැ පොඩි වෙලාවක් හරි පේන හිටියනැතිනම් ප්‍රශ්න ගෝඩයි මගේ මහත්තයා වගේම අම්මා ආචිය අම්ම හැම දේටම ලඟින් ඉන්නවා ඒ මටල ශක්තියක් කාලයක් ශේත්‍රයේ ඇත්තලා ආයමත් චේෂත්‍රේට යනවිට ඔබ දුටු වෙනස්කම්මනවද ඉස්සර තිබුණු සහයෝගේ යම්තාක්දුරට අඩු වෙලාදෝ කියමට හිතනවා. යම් නිර්මාණයක් කරනවිට තිබුණු බැඳීම අද දකින්න ලබෙන හරි අඩුයි කණ්ඩායමක් ලෙස වැඩකටයුදතු කරනව වෙනුවට අද තමන්ගේ කොටස කලා පැත්තකට වුණ අලුත් පරපුරේ බොහෝම දක්ෂ, හොඳ නිහතමානයයි ඉන්නවා. නමුත් රැල්ලට යන ගතයක් තමයි පේන්නේ. ඔලු පැත්තකට කළොත් මංජිලා කුමාරිට Gී විතේ යා දුර දෙස. ැරිල බලද්දී මොකද හිතෙන්නේ අධ්‍යාපනයේ ලබන කාය තුළ මහොද ශිෂ්‍යාවක් විවාහ ජීවිතය තුළඋනත් උපරිම ඉවසීමක් ඇති බිරිඳක්වීමට උත්සාහ කලා ඒ සාර්ථකයි බොහම ආදරණය පවල් ජීවිතයක් ග වෙන ආදරණය අම්ම කෙනෙක් මං අද කලාශිල් පිෙනිියක් වුණා ජීවිතය යම් ස්ථාවරත්වයක් තිබී යුතුයි ගන්න මුළු මුදලම විලාසිතාවලට වැ නොකට අනාගතය වෙන් වෙන් නිතුරු කිරීම වැදගත්. අද මංස්ථාවරව ශක්තිමත්ව ඉන්නවා ඒ ගෙන සතුට කාඩම්බරයක් තියෙනවා හැමදාමත්මා කලාවට දೇවා ತෙන් சாಾಲ කනமா ඒವ ಗಿම කලාವටಹು gaකා ದರ